මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර්ගාඩ්. අනුරාධපුර ඉන්දනහල අසලදී අද අලුයම බස් රථයක් සහ ත්‍රියෝදරත්වයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රියෝදරත්වයේ ගමන්ගත් දෙදෙනෙකු මියගොස් සිටි අතර තවත් දෙදෙනෙකු තුවාල ලබාරෝහල්ගත කර තිබෙනවා. පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේදී කුකුලන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. ඒ අතර මාසෙක අහමාරක දිනියක් සහ වයස අවුරුදු 4ක දරුවෙකුද සිටිනවා. උඩරට දුම්රිය මාර්ගයේ ඉඟුරු ඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගස් කඩා වැටීමෙන් දුම්රිය දහවනේට අදාළුවම සිට බාධා එල්ල වී තිබෙනවා. නානු ඔය සිට කොළඹ දක්වා දහවලවෙන් පැමති ටිකිරි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර ඇති අයුරුද දක්නට ලැබුණා. කොඳුවැටපළ විරූපණයට ලක්වන රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාගමනක් අද පෙරවරු වේ කොළඹදී පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පොසන් පොහොය නිමිත්තෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති භූත ගුහාවක භූතයෙකු ලෙස රඟදැක්වූ පුද්ගලයෙකු ඊට අදාළ ඇඳුමෙන් සැරසී නීති විරෝධී මත්පැන් බෝතලයක් ද රැගෙන එමින් සිටියේදී බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. භූතයාගේ චරිතයට රඟදක්වන පුද්ගලයා අත්අඩංගුවට පත්වී ඇති බව නොදත් සංවිධායකවරුන් ඔහු සොයා මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණා. ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී හෙරොයින් සමග පරස් එක් හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී නිවසක සංවා තිබූ පිස්තෝලයක් ද සොයාගෙන තිබුණා. කටුවන අමුදමන ප්‍රදේශයේ 41 කැවරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඝාතනය ලක්වූ පුද්ගලයා සහෝගේ ඥාතියෙකු අතර ඇති වූ අමනාපයක් මත බහින් බස් වීමක් තුරදී යාමෙන් මෙලෙස පහර දී ඔහුව ඝාතනය කර ඇති බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.